आई बोवन ओबट सुभसंध्यावाक एतर मितर श्रीलांकिकयान के विश्वासय दिनु वेलास टीवी सतियांत सवसहाय प्रधान प्रवृत्ति विकाशय समगिन ओब हमुवन मम सुजाता मधुशानी वासलगे मूलम अवधानय दवसे पुवत सिरस्थल वेत पप्पुर पसलोस्सक पोहय दिने अदाई शिष्य विरोधतावयकट प्रहारयक पौल सौख्य निलधारणियन गेन रजे हादिस्सि तीरणयक वप्पुर पसलोस्सक पोहय दिनिय निमित्तेन वेल्लस्सेन तवत् समाज सत्कार वेडसरहणक् प्रदेश कीपयकट अदत् तद वैसी वप्पुर पसलोस्सक पोहय दिनिय अदट यदी तिबेनवा වස්සාන සමයේ පෙරවස්සෙලමුණ භික්ෂුන් වහන්සේ තෙමසකින් වස් පවත්වන්නේ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම වප් පොහොය දිනේ සිදු ඇති බව සඳහන් වනවා භික්ෂුන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේද මෙම වප් පොහොය දිනේදී එමෙන්ම සත්වන වස් කාලය ගත කිරීමට ප්‍රතිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහැර පාමින් වැඩ සිට ඇත්තේද අදවැනි වප් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා සරියුත් මහා නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම වප් පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වනවා මේ අතර වප්පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොටගෙන වෙළඳ ටීවී අපගේ නාලිකාව ඔස්සේ යෙනි ආහාර ලබා දීම සිදු කළා මේ අතර වප්පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව වෙළඳසේ මනුස්සකම සමාජ සත්කාරක පදනම හරහා වෙළඳස ටීවී අපගේ කාර්යාල පරිශ්‍රයේදී වියළි ආහාර ලබා දීම සිදු කළා. දැන් එම අවස්ථාවයි. සියලු දෙනාට තෙරුවන් සරණයි දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. අද වප් පොය. ඉතින් පොය දවසට අපේ කාර්යාලයේ මේ වගේ කීප දෙනෙක් අනිවාර්යයෙන්ම එනම බව ඔබ දන්නවා. අද දවසෙත් ඇවිල්ලා ඉන්නවා අමල සාතල කීප දෙනෙක්. හැමදාම උදේ පාන්දරට අපි එන්නත් කලින් මේ පොය දවසට මේ අය ඇවිල්ලා ඉන්නවා. ඒ මොකටද ආහාර මල්ලක් ලබා ගැනීම සම්බන්ධව. ඉතින් අපිට සමහරක් වෙලාවට එන ප්‍රමාණයටම දෙන්න හැකියාවක් නැහැ. ලැබෙත් ලද දෙයින් සතුට වෙන්නයි ඕන. ඉතින් ලැබිච්ච දෙයින් තමයි අපිත් ලබා දෙන්නේ. අපි සමහරක් වෙලාවට කීප දෙනෙකුට දෙන්න හිතේ තියාගෙන ඉන්නකොට ඊට වඩා පිරිසක් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැමෝගෙම සිත් සතන් සනසාලන්නට වෙලස ටීවී වෙලසේ මනුස්සකම සමාජසත්කාර පදනම නිරන්තරයෙන්ම කටයුතු කරනවා. වාද ඔබ දන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා අදවසේ පොය දවසේ වෙනුවෙන් දායකත්ව ලබා දුන් පිරිසත් එක්ක අපි සූදානම් මොහොත ආහාර මල්ල ලබා දෙන්න. ටික කලින් අපි කුංචි සංග්‍රහයක් තියෙනවා. ඒකත් භුක්ති විඳිනට මොහොත ලබා දෙමු. නේද? කනකෝක්ක බොමුනේ. තව කනකෝක්ක. ඉතින් හැමෝටම ඔන්න ඉතින් ලබා දෙන්න කටයුතු කරනවා. ඉන්නනතුරු අපි ආහාර මල්ල ලබා දෙනවා. ඉතින් සගිනි නිවනා මනුදම් පුරනා පන්සිල් රකිනා සමාජයක් පිහි කරනා ඉතින් මේ පප්පෝය දවසේ ඉතින් අපිට කතා කරලා දෙන්නේ කතා කරලා කිව්වක් පුළුවන් නම් උදව්වක් කරන්න මේ අහිංසක මිනිස්සුන්ට කියලා ඉතින් සාන්ති ශ්‍රීමා කරුණාරත්න මහත්මියා මේ සියලු දෙනා මතක් කරමු කුවේට් වල ඉඳලා විශේෂයෙන්ම පියා එවැගේම මව නිසියා පියා සයිමන් අයියා සමරසිංහ අක්කා මල්ලිකා යන අයට පින් ප්‍රාර්ථනා කරමින් සහ එතුමියගේ අතුළු පවුලේ සිය දෙනාට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් තමයි දායකත්ව ලබා දීලා තියෙන්නේ. ඒ වගේම නිල්මිනී ද සිල්වා අලුත්ගම සිට දායකත්ව ලබා දීලා තියෙනවා. ඉතින් එතුමිය අතුළු පවුලේ සිය දෙනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරලා දීර්ඝායු ප්‍රාර්ථනා කරලා. ඉතින් මේ දෙපළට වගේම සියලු රටක ගොඬ බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ පුළුවන් විදියට අපි ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. තම ආහාර මල්ල පුළුවන් විදියට තමයි අපි ලබා දෙන්නේ. ඉතින් අද දවසේ දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සියලුම දෙනා වෙනුවෙන් අපේ මහත්මයා කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලු දෙනා අද මේ පින් පිණිස ඇත්තටම අපිට තුන් වේලක් එක වේලක්වත් කල්ලා නැහැ. ඉතින් අපේ මහත්මයාගෙන් තමයි පොයකට ඇවිල්ලා ආහාර ඩිංගක් අපි ඉල්ලගෙන යන්නේ. අපිට ළමයි හිටියත් ඇත්තටම බොරු කියන්න වෙලක් නැහැ සලකන්නේ. ඒක නිසා මේ දෙමව්පියෝ වෙනුවෙන් මේ නෝනලා මහත්තුරු සියලුම දෙනා එකතු වෙලා
මේ සරණාව ඕ මේ පින්කම සියලුම දෙනාට නිරෝගී සුව දීර්ඝව ආවිස අත්පත් වේවා දිනුවේ දිනවලට පත් වේවා ලබන පොයට මීට වැඩි අපිට ආහාර මාසක් ලබා දෙන්න ඒ නෝනලාට සියලුම ශක්තිය ධෛර්යය ඒ කාන්තේම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා पूजा अभिवंदना विशेषांगे अड़ते तवत् रणकानुन्वहांसे नमक विहारस्थानयक वित वेडम कला दैन वेल्लासे रणकानुडु पूजा अभिवंदना विशेषांगे නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දන වෙල්ලස්සේ රන් කරඬු ලෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා दंत धातु केश धातु निदान करन धा करन वेलसे मनुष्यकम आसाला ඒ බලනකොට ඉතන හිතෙන්නේ මෙච්චර දුප්පත් අය ඉන්නවද කියලා හිතෙනවා කොයි වෙලේ අපි අත්තත් මුගේ කාලේ ඉන්නවා කියලා ඒක තමයි ගොඩක් කේන්නේ ගොඩක් හැමදේම දෙන්නේ දෙවුන්දරින් පෙදුරුවට වෙල්ලසෙන්න පියන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලසේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලසේ නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දන කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා කොළඹ වරාය නගරයේ තීරුබදුරහිත සිල්ලන වෙළඳාම හෝ තීරුබදුරහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කර ගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබෙනවා
කොළඹවරාය නගරයේ තීරුබදු රහිත සිලර වෙළඳාම හෝ තීරුබදු රහිත සප්පු සංකීර්ණ මෙහෙයුම් ඉදිකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබෙනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අවශ්‍යතා ගැසට් කර ඇති බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව තීරුබදු රහිත සිලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක ආයෝජනයක් සිදු කළ යුතු අතර එම ආයෝජකයාට තීරුබදු රහිත වෙළඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් මල්ලත්තාවල ජාතික පාසලේ ගුරුවරුන් ඊයේ දිනේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ සාමකාමී ගුරු විරෝධයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් ये पे हो
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්දි සියඹලාපිටිය මහතා පවසනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්දි සියඹලාපිටිය මහතා පවසනවා. සමූහ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකිය අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රන්දි සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ නතර කරැති බඳවා ගැනීම යලි ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබෙනවා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ සංවිධානය කළ විරෝධතාපා ගමනකට පොලිසිය අවස්ථා දෙකකදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එෙහිදී එහි කැඳවුම්කරු ඇතුළු සිසුන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. විරෝධතා වතරතුරදී පොලිසිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කඳවුම් අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු දෙකෙන් පමණ පසු තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසිද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මේදුම් සහිත තත්ත්වයක් පවතින අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගින් වේලාස ටීවී සතියන්ත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. ඔබට සුබ සන්ධ්‍යාවක්.